පිරිවෙන දහම් පාසල හා පාසල YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගනිමින් ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සාකච්ඡාව පළවෙනි ප්‍රශ්න පත්‍රය ථේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් දෙවැනි ප්‍රශ්නේ 2017 2018 වර්ෂයේ ප්‍රශ්න පත්‍රය 2018 වර්ෂයේ 2017 වර්ෂයේ ගිය වර්ෂයේ ප්‍රශ්න පත්‍රය තමයි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. පළවෙනි ප්‍රශ්නය චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කාර්ය එම සත්‍ය වලට අදාළ වන පරිද්දෙන් දක්වන්න. එක් එක් ආර්ය සත්‍යයට අනුගමනය කළ යුතු කාර්ය ක්‍රියාවන් තියෙනවා. ඒ ආර්ය සත්‍ය තුළ ඇති කරගත යුතු අවබෝධයන්, එවගේම ක්‍රියා කරන්නට ඕන ආකාරයන් පිළිබඳව දැක්වලා තියෙනවා. ඒ පිළිබඳව දක්වන්නට කියන්නේ ලකුණු 4ක ප්‍රශ්නයක්. අපි බලමු. චතුරාර්ය සත්‍ය තමයි දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය සහ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන සත්‍යයන් හතර. ඉතින් මේ සත්‍යයන් හතරෙන් දුක්ඛ ආර්ය සත්‍ය පිළිසිඳ දැනගත යුතුය. පරිඤ්ඤයයන් කියලා සඳහන් වෙනවා. දුක්ඛ ආර්ය සත්‍ය පිළිසිඳ දැනගත යුතුය. පරිඤ්ඤයයන් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුරු කළ යුතුය. දුක්ඛ සමුදය, දුකට හේතුව අපි දුරු කළ යුතුය. දුකට හේතුව දුරු කළ යුතුය. පහතබ්බා, දුකට හේතුව පහතබ්බන් දුරු කළ යුතුය. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය සාක්ෂාත් කළ යුතුය. තත්තිකාතබ්බා, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය සාක්ෂාත් කළ යුතුය. සච්චිකාතබ්බං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය වැඩිය යුතුය. භාවේතබ්බං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය වැඩිය යුතුය. නැවතත් අපි බලමු මේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ තිබෙන කාර්යයන් මොනවද කියලා. දුක්ඛ ආර්ය සත්‍ය පිළිසිඳ දැනගත යුතුය. දුක පිළිබඳව සම්පූර්ණ වශයෙන් දැනගත යුතුය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුරු කළ යුතුයි. දුකට හේතුව දුරු කළ යුතුයි. තෘෂ්ණාව දුරු කළ යුතුයි. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය සාක්ෂාත් කළ යුතුයි. සච්චිකා තබ්බන්, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය වැඩිය යුතුයි. භාවේ තබ්බන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නට අවශ්‍ය වෙනවා. දුක ඇතිවීමට හේතුවන ආර්ය සත්‍ය නම් කර එහි ප්‍රභේද දක්වා ඒවා හඳුන්වන්න. දුක ඇතිවීමට හේතුවන ආර්ය සත්‍ය නම් කර එහි ප්‍රභේද දක්වා ඒවා හඳුන්වන්න. දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි. දුක ඇතිවීමට හේතුව බවට පත්වෙන්නේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. එහි ප්‍රභේද දක්වා මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ප්‍රභේදයන් දක්වනවා. ඒවා දක්වලා ඒ පිළිබඳව හඳුන්වන්නට තිබෙන්නේ. ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවික නන්දිරාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනී සේයති. ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවික නන්දිරාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනී සේයති. ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන විදිහට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විස්තර වෙනවා. මහණෙනි, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය නම් මෙයයි. තණ්හාවයි, තණ්හාව පුනර්භවය ඇති කරයි. නන්දිරාගය හා එක් වෙයි. ඒ භවයේ ඇලේ. එය කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන ભેදයෙන් යුතු වේ. මේ දැක්වෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව දැක්වෙන සටහනට අනුව තෘෂ්ණාව වර්ගීකරණය කරන්නට පුළුවන්. අපිට කියන්නේ තෘෂ්ණාව වර්ගීකරණය කරන්නට කියලා. ඔබට අපි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දැක්වෙන පාඨයේ සඳහන් කරන්නට යෙදුනේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ ආර්ය සත්‍ය හෝ දුක්ඛ නිරෝධාර්ය සත්‍ය හෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන මේ ආර්ය සත්‍ය වලින් එකක් විභාගයේදී ඔබට අවධානයේ යොමු කරලා
පිළිතුරු සපයන්නට සිදුවේවි. ඒ නිසා ඉතින් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විස්තර කිරීමේදී තෘෂ්ණාව ඒ සඳහා හේතු වෙන බව දක්වමින් තෘෂ්ණාව කාණ්ඩ තුනක් යටතේ දක්වනවා. කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා කියලා. කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා කියලා මේ තුන දක්වලා ඒ පිළිබඳව හඳුන්වා දෙන්නටයි මේ ප්‍රශ්නෙදි කියන්නේ. කාම තණ්හා, කාම තණ්හාව මොකක්ද කියලා අපි කතා කරමු. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංච කාම වස්තුන් කෙරෙහි ඇලීම්, බැඳීම් සහිතව ඇති කරගන්නා වූ ආසාව කාම තණ්හාව විදිහට දක්වන්නට පුළුවන්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංච කාම වස්තුන් කෙරෙහි ඇලීමක්, බැඳීමක් සහිතව යම් කිසි කෙනෙක් ආසාවක් ඇති කරගන්නවා නම් මේ තමයි කාම තණ්හාව කියලා කෙටියෙන් හඳුන්වන්නට පුළුවන්. ඒ අනුව රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු නිසා සුවයක්, සතුටක් ඇති වූ විට පුදුන් පුද්ගලයා ඒ අරමුණෙහි ඇලීමට ඒ තමා සතු කර ගැනීමට උත්සාහ කරයි. සාමාන්‍ය පුද්ගලයාගේ ස්වභාවය තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මයන් පුද්ගලයා මනසින් අරගත්තට පස්සේ මේ දේවල් කෙරෙහි ඇලෙනවා. ඒවා තමන්ගේ කරගන්න උත්සාහ කරනවා. ඉතා අලංකාර රූපයක් දුටු තැනෙකු හෝ තැනැත්තියක් ඒ කෙරෙහි ඇලීම් ඇති කරගනී. යම් කිසි අලංකාරවත් රූපයක් දැක්කට පස්සේ ඒ කෙරෙහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දැක්කම ඒ කෙරෙහි ඇලෙනවා. ඉන් පසු එම රූපය ලබා ගැනීමට උත්සාහ කරයි. ඒ රූපය ලබා ගන්න උත්සාහ කරනවා. ඒ සඳහා වෙහෙසට පත් වෙනවා. යම් හේතුවකින් ඒ රූපය ලබා ගන්න බැරි වුණොත් ඒ හේතුවෙන් දුකට පත් වෙනවා. ලැබුණු රූපවල සමහර විට වෙනස් වීම සිද්ධ වෙන්නට පුළුවන්. තමන් වෙහෙසිලා මහන්සි වෙලා හරිම කැමැත්තෙන් ලබා ගන්න රූප ලෝක ධර්මතාවයට අනුව මොහොතක් පාසා වෙනස් වෙන රූප තමයි තිබෙන්නේ. ඒ නිසා ඒ තුල පවතිනා වූ අලංකාරීත්වය නැති වෙලා යනකොට ඒ දුක ඇති වෙනවා. කනගාටුවට, දුකට, වේදනාවට පත් වෙනවා. මේ විදිහට ශබ්දත්, ගන්ධත්, රසත්, ස්පර්ශත් සම්බන්ධයෙන්ද පවතිනා වූ ආසාව මේ විදිහට කාම තණ්හාව යටතටම අයත් වෙන බව අපි මතක තබා ගත යුතු වෙනවා. මුලින් සඳහන් කරපු රූපයක් දැකීම තුළින් පුද්ගලයා ආසාව ඇති කරගෙන ඒක තමන්ගේ කරගැනීම සඳහා වෑයම් කරලා ඒක තමන්ගේ කරගන්නට බැරි වෙනකොට ඇතිවෙන්නා වූ කනගාටු මේ තත්වයන් තමන්ගේ කරගත්තත් ලෝකයේ පවතින ධර්මතාවයට අනුව ඒ රූපේ විනාශ වෙලා ගියා වගේ ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් කියන මේ හැම දෙයක්ම මේ කියපු ධර්මතාවලට අනුව වෙනස් වෙන හින්දා දුක නිර්වාණය වෙන ආකාරය පිළිබඳව සඳහන් කරන්නට පුළුවන්. භව තණ්හා ප්‍රාර්ථනයේ ලෙස කාම රූප භව අරූප භව කාම ලෝකේ 11ක් පවතිනවා. රූප රූපී බ්‍රහ්ම ලෝක 16ක් පවතිනවා. අරූපී බ්‍රහ්ම ලෝක 4ක් පවතිනවා යන මේ ලෝකයන්හි උපත ලැබීමට සහ ධ්‍යාන සැපයන් පිළිබඳ සියුම් වූ ඇල්ම තමයි භව තණ්හාව විදිහට සඳහන් වෙන්නේ. කාම භවය, රූප භවය සහ අරූප භවය කියන මේ ත්‍රිවිධාකාර වූ භවයන්වල උපත ලැබීමට, එම භවයන්වල ධ්‍යාන සුවයෙන් පසුවීමට කැමැති බව භව තණ්හා විදිහට සඳහන් වෙනවා. ලෝකේ ගැන තදින් නල්ලා ගැනීම වශයෙන් ඇති කර ගන්නා ලෝභයත් මෙම තණ්හාව යටතටම කතා කරන්නට පුළුවන්කම තියෙනවා. විභව තණ්හා සත්වයා මරණින් මතු යලි ඉපදීමක් නොවන්නේ මේ ජීවිතයෙන් අවසන් වේ යන දෘෂ්ටිය විභව තණ්හාව විදිහට සඳහන් කරන්න පුළුවන්. මෙලෙස දැක්වෙන කාම තණ්හා සහ භව තණ්හා, කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා යන තෘෂ්ණාව 108 වැදෑරුම් ස්වරූපයක් ගන්නා අන්ද මටුවා ග්‍රන්ථවල වැඩි දුරටත් විස්තර කරලා තියෙනවා. මෙතනදී අපි සාකච්ඡා කළේ දුකට හේතුව විදිහට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන හේතු වෙනවා. ඉතින් මේ කාම තණ්හාව, භව තණ්හාව සහ විභව තණ්හාව පිළිබඳවයි පුංචි හැඳින්වීමක් අපි සිදු කරගන්න තියදුනේ. තුන්වෙනි ප්‍රශ්නය නිර්වාණයත්, නිර්වාණගාමිනී ප්‍රතිපදාවත් අයත් වන්නේ චතුරාර්ය සත්‍යයටමය.
මෙම ප්‍රකාශය ආර්ය සත්‍ය දේශනාව මගින් පැහැදිලි කරයි. නිර්වාණයත් නිර්වාණගාමිනී ප්‍රතිපදාවත් අයිති වෙන්නේ චතුරාර්ය සත්‍යයටමයි. මෙම ප්‍රකාශය ආර්ය සත්‍ය දේශනාව මගින් පැහැදිලි කරන්නට කියන ප්‍රශ්නය සඳහා පිළිතුරක්, ආදර්ශ පිළිතුරක්. සසර දුකින් මිදී නිවන් අවබෝධ කිරීම සඳහා අනුගමනය කරන්නට අවශ්‍ය වෙන දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳව බුදුදහමේ ඉගැන්වෙනවා. මේ ආර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදිහටත්, මෙදුම් පිළිවෙත විදිහටත් දැක්වෙනවා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වන බව ධම්සක් පැවතුම් සූත්‍රයේ මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍ය එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. සේයති ඉදං කෙසේද යත් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මාර්ගාංගයන්ගෙන් යුක්තයි. මහණෙනි, මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යයි. එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ කෙසේද යත් සම්මා දිට්ඨි යහපත් වූ නිවැරදි වූ දැකීම, සම්මා සංකල්ප නිවැරදි වූ යහපත් වූ සංකල්පන, යහපත් වූ නිවැරදි වූ වචන භාවිතය, යහපත් වූ නිවැරදි වූ කර්මාන්ත, යහපත් වූ නිවැරදි වූ ජීවනෝපායක යෙදීම, යහපත් වූ උත්සාහය, මේ පිළිබඳව අපි පසුව සාකච්ඡා කරනවා. යහපත් වූ උත්සාහය, වීර්යය, යහපත් වූ සිහිය, නිවැරදි වූ සිහිය, යහපත් වූ සමාධිය, නිවැරදි වූ සමාධිය අටවෙනි කාරණේ. නැවතත් බලමු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිර්වාණගාමී මාර්ගයේ අංග, මධ්‍යම ප්‍රතිපදාවේ අංග, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යයට අයිති අංග. මේ විදිහට අපට ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ මාර්ගාංග දැක්වීමේදී අනිවාර්යයෙන්ම මේ දැක්වෙන පිළිවෙලට අපි දැක්වීම සිදු කළ යුතුයි. මුළු ලෝකයේම සම්මත ක්‍රමය තමයි මේ ක්‍රමයට දැක්වීම. මාර්ගාංග 8 කෙසේ හෝ ඔබ ඉදිරිපත් කිරීම පිළිතුරකදී වැදගත් වෙන්නේ නැහැ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන විදිහට අනුපිළිවෙලට දැක්විය යුතුම වෙනවා. බුදුදහම ධර්මයක් සහිත විනයකි, හික්මීමේ මාර්ගයකි. බුදුදහම කියන්නේ ධර්මයක් සහිත විනයක්, හික්මීමේ මාර්ගයක්. එය හැඳින්වෙන්නේ සික්ඛා හෙවත් ශික්ෂා යනුවෙන්. බුදුදහමේ ශික්ෂා තුනක් දක්වනවා. බුදුදහමේ ඉගැන්වෙන්නේ ශික්ෂා මාර්ගයක්. ඒ ශික්ෂා තුනක් විදිහට දැක්වෙනවා. අදි සීල, අදි චිත්ත සහ අදි ප්‍රඥා. සීල, සමාධි, ප්‍රඥා විදිහටත් ත්‍රිශික්ෂාව විදිහට දැක්වෙනවා. ඊට අමතරව අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා විදිහට, අදි ප්‍රඥා විදිහට සඳහන් වෙන්නේ ඒ ශික්ෂා මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන අංග දෙක, සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප කියන මාර්ගාංග දෙක, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන මාර්ගාංග දෙක අදි පඤ්ඤා ශික්ෂාවට අයිති වෙනවා. අදි ප්‍රඥා, එහෙම නැත්නම් ප්‍රඥාවට අයිති වෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනිම දෙක අයිති වෙන්නේ ප්‍රඥාවට, අදි ප්‍රඥා කියන කොටසට. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ගාංග ඇතුළත් වෙන්නේ අදි සීල ශික්ෂාවට. අදි සීල ශික්ෂාවට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තුනක් ඇතුළත් වෙනවා. සම්මා වාචා, යහපත් නිවැරදි වචන, සම්මා කම්මන්ත, නිවැරදි කර්මාන්ත, නිවැරදි ජීවනෝපාය කියන මේ අංග තුන අයිති වෙන්නේ සීලේ. සම්මා වාචා, කාය වාචානං සමෝදානං සීලං කියන විදිහට, සම්මා වාචා
යහපත් වූ වචන භාවිත කිරීම සීලේ විදිහට දැක්කුව. සම්මා කම්මන්ත සම්මා ආජීව කායිකව සිද්ධ කරන ක්‍රියාවන් මේවා කයෙන් සිද්ධ වෙන දේවල්. කය වචනේ දෙක සංවර කර ගැනීම නිවැරදිව පාවිච්චි කිරීම සීලේ විදිහට දැක්කුව. එතකොට අදි සීල ශික්ෂාව එහෙම නැත්නම් සීල ශික්ෂාවට සීල කියන කොටසට ත්‍රිශික්ෂාවේ අයිති වෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත සහ සම්මා ආජීව කියන මාර්ගාංග ආරියස්ථාංගික මාර්ගයන්ද. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ඒ සඳහා මේ අදිචිත්ත හෙවත් එහෙම නැත්නම් සමාධි කියන කොටසට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන තුනක් අන්තර්ගත වෙනවා. මතක තියාගන්න ඔබට පහසුයි. අදි පඤ්ඤා එහෙම නැත්නම් ප්‍රඥා කියන කොටසට අයිති වෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප. ඊට පස්සේ තියෙන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව අයිති වෙන්නේ සීලයට. ඊට පස්සේ තියෙන තුන සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන තුන අයිති වෙන්නේ සමාධියට. එහෙම නැත්නම් අදිචිත්ත කියන ශික්ෂාවට. මේ අපි කතා කරමින් සිටින්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දක්වන නිර්වාණ ප්‍රතිපදාව නිර්වාණ ගාමී මාර්ගයේ පිළිබඳව. ඉහත කී සීලයෙන් සමාධියටද සමාධියෙන් ප්‍රඥාවටද ගමන් කළ හැකි? මේ මුලින් කියපු සීලයෙන් සමාධියටත් සමාධිය තුළින් ප්‍රඥාවටත් ගමන් කරන්නට පුළුවන් ආකාරය පිළිබඳව විසුද්ධි මාර්ගය වගේ ථේරවාදී ඉගැන්වීම්වල ඉතාමත් ලස්සනට ඉතාමත් පැහැදිලිව දක්වලා තිබෙනවා. සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂාවන් ඇති කරගෙන නිවන කරා ගමන් කරන ආකාරය පිළිබඳව අපි මේ මාර්ගාංගයන් පිළිබඳවත් පුංචි වැටහීමක් ඇති කරගනිමු. මේ නිර්වාණගාමී ප්‍රතිපදාව නිර්වාණගාමී ප්‍රතිපදාවේ ඉගැන්වෙන ඉගැන්වීම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අධිපඥා එහෙම නැත්නම් ප්‍රඥා කියන කොටසට අයිති මාර්ගාංග දෙක මොනවද කියලා. සම්මා දිට්ඨි යනු යහපත් දැකීම හෙවත් සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය පිළිබඳව ඥානය තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැකීම එහෙම නැත්නම් සත්‍ය අවබෝධය පිළිබඳව දැනීම. චතුරාර්ය සත්‍ය පිළිබඳව නිවැරදි දැකීම තමයි සම්මා දිට්ඨිය. සම්මා සංකප්ප කියන්නේ සම්මා සංකප්ප යනු යහපත් සංකල්පනා. ඒ සංකල්පනාවන් තුනක් දැක්වෙනවා. පස්කම් සැපතින් නික්මීම නෙක්ඛම්ම සංකප්ප. පස්කම් සැපයෙන් වෙන් වෙලා සිටීමට ඇති කරගන්නා වූ කල්පනාවන් සංකල්පනාවන් නෙක්ඛම්ම සංකප්ප. අනුන් නැසීමෙන් වැළකීමේ සංකල්පනාව අව්‍යාපාද සංකප්ප. අනුන්ට හිංසා කිරීමෙන් වැළකීම අවිහිංසා සංකප්ප විදිහට දැක්වෙනවා. ත්‍රිවිධ සංකල්පනාවන් දක්වන්න කියලා අහන්න පුළුවන්. සම්මා සංකල්ප යටතේ දැක්වෙන ත්‍රිවිධ සංකල්ප මොනවද කියලා ඇහුවට පස්සේ අපිට කියන්න පුළුවන් වෙනවා. නෙක්ඛම්ම සංකප්ප හේවත් පස්කම් සැපතින් නික්මීම පිළිබඳව අදහස සංකල්පන. අනුන් නැසීමෙන් වැළකීම පිළිබඳව හේවත් අව්‍යාපාද සංකප්ප. අනුන්ට හිංසා කිරීමෙන් වැළකීම හේවත් අවිහිංසා සංකප්ප කියන මේ සංකල්පනාවන් තුන දක්වන්නට පුළුවන් වෙන්නට ඕන. යන සංකල්පනාව සම්මා සංකප්ප විදිහට දක්වන සම්මා වාචා සීලය කියන කොටසට අයිති වෙන සම්මා වාචා. සම්මා වාචා යනු යහපත් වචන භාවිතයයි. වචනයෙන් සිදුවෙන බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, රළු වචන කීම මේ සම්බන්ධ කරගෙන සම්මා වාචා යටතේ දැක්වෙන වැරදි නිවැරදි භාවයන් හතරක් පිළිබඳව දක්වනවා කියලා අහන්න පුළුවන්. වචනයෙන් සිදුවෙන අකුසල කර්ම හතර මොනවද කියලා ඇහුවොත් ඒත් බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම සහ රළු වචන කීම කියලා අපිට කියන්නට පුළුවන්කම තියෙනවා. වචනයෙන් වාක් දුෂ්චරිත විදිහට මේවා හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. මුසාවාදා, පිස්සුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා ඒ විදිහටත් දක්වනවා. එහෙමනම් යහපත් වචන භාවිත කිරීම යන අකුසල් සතරෙන් වැළකීම තමයි සම්මා වාචා කියලා කියන්නේ. සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත යනු යහපත් ක්‍රියාවල නිත්‍ය වීමයි. කයින් සිදුවන වැරදි වන පරපණ නැසීම, සොරකම, වැරදි කාම සේවන.
සම්මා කම්මන්ත. කයින් සිදුවෙන්න පුළුවන් වැරදි, පරපණ නැසීම, සොරකම සහ කාමෙහි වරදව හැසිරීම යන අකුසල් වලින් වැළකීම තමයි සම්මා කම්මන්ත කියන්නේ. සම්මා ආජීව, සම්මා ආජීව යනු යහපත් දිවි පැවැත්මයි, සාර්ථක ජීවනෝපායක නිරත වීමයි. අදහැමි අකුසල පක්ෂෙහි වැටෙන පාපකාරී ජීවනෝපාය අතහැර දමා අදහැමිව උපයාගෙන ජීවත් වීම, දැහැමිව උපයාගෙන ජීවත් වීම සම්මා ආජීවය බවට පත් වෙනවා. නොකළ යුතු වෙළඳාම්, නොකළ යුතු මිනුම් ක්‍රම, මැනීම් ක්‍රම ආදී භාවිත කරමින් වැරදි විදිහට කටයුතු කරනවා නම් ඒක නිවැරදි සම්මා ආජීවයක් බවට පත් වෙන්නේ නැහැ, නිවැරදි ජීවනෝපායක් බවට පත් වෙන්නේ නැහැ. සම්මා වායාම, නිවැරදි උත්සාහය, සම්මා වායාම යනු යහපත් උත්සාහය, යහපත් වීර්ය, නූපන් අකුසල නොඉපදවීමට, උපන් අකුසල නැති කිරීමට, නූපන් කුසල් ඉපදවීමට සහ උපන් කුසල් දියුණු කිරීමට කියන යහපත් වූ උත්සාහය සතර සම්‍යක් ප්‍රදාන වීර්ය විදිහටත් හැඳින්වෙනවා. නූපන් අකුසල නොඉපදවීම, උපන් අකුසල නැති කිරීම, නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් දියුණු කර ගැනීම කියන සම්මා වායාම කියන මාර්ගාංගයට ඇතුළත් වෙන ගුණාංග. සම්මා සති හත්වෙනි කාරණය. සම්මා සති යනු යහපත් සිහිය, කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන ත්‍රිවිධ සතරාකාර සතිපට්ඨාන, සතර සතිපට්ඨාන. කාය පිළිබඳව සිහි කිරීම, වේදනාවන් පිළිබඳව මෙනෙහි කිරීම, සිත පිළිබඳව මෙනෙහි කිරීම, ධම්මා ධර්මයන් පිළිබඳව, ලෝක ධර්මතාවයන් පිළිබඳව මෙනෙහි කිරීම කියන සතර සතිපට්ඨාන යන සතරාකාර අනුපස්සනා දිනු කිරීම සම්මා සතිය වේ. සම්මා සතිය කියන්නේ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ අනුපස්සනා. එහෙම නැත්නම් සතර සතිපට්ඨානේ වැඩිම බවට පත් වෙනවා. සම්මා සමාධිය යනු යහපත් සමාධිය හෙවත් මානසික එකඟකමයි. ප්‍රථම ධානයේ, ද්විතීයික ධානයේ, තෘතීයික ධානයේ, චතුර්ථ ධානයේ යන ධාන උපදවා ගැනීම සම්මා සමාධිය වේ. ආර්ය සත්‍ය දැක්වෙන නිර්වාණගාමී මාර්ගය සහ නිර්වාණගාමී ප්‍රතිපදාව ඒ විදිහට අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා. බොහෝ කරුණු කාරණාවන් සාකච්ඡා කළා. චතුරාර්ය සත්‍ය සම්බන්ධ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව කතා කළා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳව කතා කළා. දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳවත් ඔබෙන් ප්‍රශ්නයක් යොමු වෙන්නට පුළුවන්. දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා සහ සංඛාර දුක්ඛතා ආදී වශයෙන් දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව සාකච්ඡා වෙලා තියෙන කරුණු කෙරෙහි ඔබ අවධානය යොමු කළ යුතුයි. දුක් මේ ආර්ය සත්‍යයට ආර්ය සත්‍ය ආදී නම් යෙදෙන්නේ ඇයි? ඒ වගේම මේවා හතරක් විදිහට දැක්වෙන්නේ ඇයි? චතුරාර්ය සත්‍ය කෘත්‍යයන් මොනවද? මේ ආදී වශයෙන් අවශ්‍ය කරන විෂය කරුණු, ඔබ දන්න විෂය කරුණු, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග ටික කටපාඩම් කරගන්න, මතක තබා ගන්න, ඒවා පිළිවෙලට අනුපිළිවෙලට විභාගයේදී ඉදිරිපත් කරන්න. මේ විදිහට චතුරාර්ය සත්‍ය සම්බන්ධ ප්‍රශ්නයක් ඔබට ධර්මාචාර විභාගයේදී තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන කොටස යටතේ ඉදිරිපත් වෙනවා. මොකද චතුරාර්ය සත්‍ය කියලා විශාල පාඩමක්, විශාල කරුණු රහසක් අන්තර්ගතයි. බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ සඳහා නියමිත තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන පොතට. එනිසා ඒ කෙරෙහි අවධානය යොමු කරන්නට කියලා ඔබට සිහිපත් කර සිටිනවා. එසේ සිහිපත් කරමින් අපි සමුගන්නවා පිරිවෙන දහම් පාසල හා පාසල YouTube නාලිකාවෙන් ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්නෝත්තර තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් 2017-2018 දෙවැනි ප්‍රශ්නේ.